දැන් බ්‍රහ්ම රාජයෝ ඉන්න සර් ප්‍රධාන බ්‍රහ්ම රාජය හතර දෙනේ මේ බුද්ධ ශාසනය රකින්න. ඔව්. ඒක බ්‍රහ්ම රාජය තමයි සහම්පති බ්‍රහ්ම රාජය. ඒක දෙවරුන්ට අදාළ දේවාල් පෙරහැරවල ගෙනියන ඒ පෙරහැරගෙනදී අපේ ගැමුණුතුමා ඒක නැවතුනේ නැහැ. අර මොකද ගැමුණුතුමා තිබ්බ අනුකම්පාවට එළාරතුමා කාලේ මේක වැදගෙන ආවේ ඒ ගැමුණුතුමා ඒක අයින් කරේ නැහැ. නැත්නම් ගැමුණුතුමා තිබ්බ අයින් කරන්න. මේ දේවාල කියන දේ තියෙනවා. හැබැයි අපි මේ දේවාල වලට ගියොත් මේ අපි සම්මයක් දෘෂ්ටික අපි දන්න දෙවරු නෙමේ වැඩ ඉන්නේ. එක එක වයිවාරන් දෙවරු කහපාට නිල් පාට රතු පාට 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 දෙවරු. දඬු මුඩුගුරු ඔස වාගෙන නේද වාගෙන ඉතාලිසුල අරගෙන ඉතා භයංකාර පිනුම අපිට මේ බය වෙන විදියට ඒ කිය අර දැක්කම ආස්තුතිය ශ්‍රද්ධාවක් ඇති වෙන විදියට පැහැදීමක් ඇති වෙන රූපක් නෙමේ තියෙන ඉතා භයංකාර යක්ෂයෝ වගේ අන්න ජනහඬ රැවුලෙන නාලිකාව YouTube වාහිනී ආයුබෝවන් සුපුරුදු පරිදි YouTube වාහිනියට අදත් ඉතින් අපේ ධර්ම සාකච්ඡාව මෙහෙයවීම සඳහා අපේ හසංග බුද්ධික අපිත් සමග සහභාගී වෙනවා ආයුබෝවන් තේරුම් සර් හසංග අද අපි මාතෘකාව වෙන්නේ බෞද්ධයන් වැරදියට තේරුම් අරගෙන කියන දේව සංකල්පය ගැන නේද එතකොට අපි කොහෙන්ද අත්‍තර මේ මාතෘකාව පටන් ගන්න ඕනේ සර් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ දේශනා කරන බුදුන් වහන්සේ දිව්‍ය ලෝක 6ක් පිළිබඳව. ඔව්. බ්‍රහ්ම ලෝක 20ක් පිළිබඳව. තල 31ක් දේශනා කරනවා. හ්ම්. බ්‍රහ්ම ලෝක 20යි, දිව්‍ය ලෝක 6යි, මනුලවයි 4පයි. ඔක්කොම තල 31යි. හ්ම්. 130 තල භූමි. 130 තල භූමි තලය. හ්ම්. ඒකට එක සක්වලක් කියලා තමයි හැඳින්වෙන්නේ. ඒ බුදවරු පහළ වෙන්නේ මේ සක්වලේ. ඒ මේ සක්වලේට කියන මගුල් සක්වලේ කියලා. ඒක එක ඉරකින් එක හඳකින් ආලෝකමත් වෙන එක සක්වල. ඒ තමයි මේ මගුල් සක්වල. මගුල සක්කලේ බුදුන් වහන්සේ මේ දිවි ලෝක 6ක් පිළිබඳව දේශනා කරනවා. චාතු මහරජගේ තාවතින්ස යාමේ තුසිතේ නිම්මනරතේ පරිනිම්මිත වසවර්තයේ කියලා දිවි ලෝක 6ක් තියෙනවා. බ්‍රහ්ම ලෝක 20ක් තියෙනවා. රූපාචර බ්‍රහ්ම ලෝක 16යි අරූපාචර බ්‍රහ්ම ලෝක 4යි. බ්‍රහ්ම ලෝක 20යි දිවි ලෝක 6යි. මේ දිවි ලෝක 6ේ මේ එක එක දෙවරු සිටිනවා වැඩ ඉන්නවා. අපේ මහා බෝධිසත්ව බුද්ධත්වයේ වෙන පෙරෝදම් පෙරෝ අවදී මේ දේවියන්ත් එක්ක තමයි මේ දෙවියන්ගේ අනුග්‍රහය උදව්ව අතිශයින්ම ලැබුණා. අපේ මහා බෝධිසත්වයන් වහන්සේ විශේෂයෙන්ම සක්ක දේවින්දයාගේ. සක්ක දේවින්දයාගෙන් සතරලන් දෙවරුන්ගෙන් එහෙම ලැබුණා. අපේ අර බෝසත් අපේ මහා බෝධිසත්වයන් වහන්සේ කේසච්ඡේදනය කරේ. ඒ කේසච්ඡේදනය කරපු අවස්ථාවේදී මේ අටපිරිකරේ මුලින්ම අෂ්ට පරිස්කාරේ පුනිම සිවුරු පුනිම පූජා කරෙත් කටිකාර කියන බ්‍රහ්ම රාජයා. සතරාරම් දෙවරු තමයි පාත්‍රේ මුනි පූජා කරේ. දන් වළඳන්න. මතක ඇත මේ පොඩි කාලේ ඉඳන් මේ කතාව දන්න. මේ දෙවියන්ත් එක්ක බොහොම සම්බන්ධයක් ගැබ්බෙච්ච බුද්ධ ශාසනයත් තමයි මේ මේ බුද්ධ ශාසනයෙන් තමයි පැවතගෙන ඉන්නේ. මේ දෙවියන්ත් එක්කම දෙවියන්ගේ අනුග්‍රහය යුක්තව මේ දෙවියන්ගේ උදව්ව සහිතව. දැන් අපේ බුදුරජාණන් ලෝක තුන් ලෝකඩ අග්‍ර සබලධාරී වූ ලෞතර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ වැඩෙද්දී සක්ක දේවීන්දයට පැනවුවේ මේ ලංකාදීපේ. සක්ක දේවීන්ද ඔබගේ ආරක්ෂා කරන්න මගේ ශාසනය පිටන්නේ මේ ලංකාදීපේ කියලා. සක්ක දේවීන්දයට තමයි මේ ලංකාව පැවරුවේ. ආරක්ෂා කරන්න මගේ සිංහල මගේ සසුන සිංහල බෞද්ධය රකින්න මගේ සසුන මේ සිංහල බෞද්ධය රකින්න ශාසනය පිටන්නේ මේ ලංකාදීපේ කියලා බුදුරජාණන් වහන්සේ සක්ක දේවීන්ද පැනවුවා. එක එක දැන් අපේ අටම ස්ථාන දිනවා. මේ අටම ස්ථාන අදාළව මේ දෙවරු වැඩ ඉන්න බුදුන්වහන්සේ බුද්ධ ආඥාවේ පනවල තිනවා. දේවින්දේ ඔබ මේ ස්ථානයේ රකින්න ඔබ තථාගතයන් වහන්සේගේ මේ ධාතුන් වහන්සේලා තැන්පත් වෙලා තිනවා. ඔබ ආරක්ෂාවෙන් රකින්න කියලා බුදුන්වහන්සේ මේ අනුබල දුන්නා. දැන් අනුබල අපි මේ අනුබල දුන්නට පස්සේ මේ දෙවියන්ට බෑ කියන්නේ මේ නේ දෙවියන් රකින්න මෙවැයින් අපේ බුදුන්වහන්සේ මනුෂ්‍යයන් විතරක් නෙමෙයි සසුනාවේ සත්තා දේවනසයන් ගුණයෙන් යුක්තයි සියලුම දේව මිනිසුන්ගේ සසුනාංශේ සියලුම දේව මිනිසුන්ගේ දෙවියන්ගේ අසරණ පවා සරණක් කිව්වේ අපේ බුදුරජාණන්සේ. දැන් මේ බුදුරජාණන්සේ ඔය බුදු වෙන්න පෙර ඔය මිත්‍යා දෘෂ්ටික ආගම් වල මේ දේව සංකල්පය කියන්නේ ගොඩක් තිබ්බා. බ්‍රහ්මයා ලෝකෙ මැව්වා අය මේ මැව්ුම් ආදී තින මැව්ුම් ආදී බුදුරජාණන්සේ බුදු වෙන්නත් කලින් තිබ්බා. ඒක බුදුරජාණන්සේ කොතනක්වත් ඒක අනුමත කරේ නැහැ. ප්‍රතික්ෂේප කරා. මේ දේ බොරුවක්. මේක වැරදි වැටහීමක්. මේ මිත්‍යා දෘෂ්ටියක් කියලා දැනවාසේ ඒක ප්‍රතික්ෂේප කරා. මේ දේව සංකල්පය. ඉතින් අපේ මේ මම දැන් බෞද්ධයන් හරියට මේ දේවාල පස්සේම යනවා. මේ මිත්‍යා දෘෂ්ටිය කියන බරපතල විදියට බෞද්ධයන්ගේ ඔළුවේ වැටහීමේ තියෙනවා. මේ ඔළුවේ මතේ තියෙනවා. මේ බෞද්ධයන්ගේ දේව සංකල්පය පිළිබඳ වැරදි වටාක දේව සංකල්පය සම්මය දෘෂ්ටි කියන්නේ මේ මිත්‍යා දෘෂ්ටි. දැන් දෙවිවරුන්ට ඒ කියන්නේ අපිට බලපෑම් කරන්න පුළුවන්ද මිනිස්සු පස්සෙන් යන්නේ යම්කිසි බලපෑමක් කරන්න පුළුවන් කියලා හිතාගෙන නේද?
Oh, yang kisi balap emak karena pulang gila hitangin itu aja, mungkin gini pita hilang nih. Tapi mungkin udah win nih. Muka tuh emak saman tuh pita kelabagan nona turunan sarane gila sama dikte pita ya na. Nenlan se desa nakar me darba marga ya na kenapa hari ini me dewi angge upacara ya lebeno, dewi angge udah uang lebeno. Eh dewi orang pas satu doya na. Dengan aja. Ata sil gadi sil gara dawset punpo dawat aja. Poe dawset me Dewa sabahaya dewa ru piriwara agna me dewiyan kata agarana. Da me adata maga paralabi dewa ru weda inna. Sakra dewi indaya weda inna. Oh dewa ru weda siti no kira tukata kohed sandahan inna. Me sutra gata dharmaya sandahan inna. Ona taram dewa ru pilibanda sandahan inna. Eka eka dewa. Denna se udawak yamanki siddhyak hitaddi me dewa ru wek pita vena. Dewa ru wek puja karana bala agna me inna. Mee dewa sangkal mee sutra wala nam vashin danagat na puluwan da kohamada matakee thibenawa maasa mee sutra sandahan wenna bohoma mee devaru pilibanda maasa mee sutra deshana karin budhiyannase devarunta e devaru dan mee dan deva deviyange mee ek ek nam pawa thiyena dan brahma rajyo inna sa pradhana brahma rajya hatara dena mee buddha sasane rakina eka brahma rajya thamai sahampati brahma rajya sanan kumar brahma rajya gatikar brahma rajya tissa brahma rajya මේ එක එක සම් දැන් කකුසන්ද කොණාගම කාශ්‍යප ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේලා බුද්ධ ශාසනයෙන් බමුණව ගිය බ්‍රහ්මයා තමයි මේ බ්‍රහ්ම මේ බ්‍රහ්ම රාජෝ හතර දෙන හතර නම තිස්ස බ්‍රහ්ම රාජා අපේ ගෞතම බුද්ධ ශාසනයෙන් මුගල අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ළඟ පැවිදිලා දේහන වඩල බමුණව ගියේ මේ බ්‍රහ්මයන්ගේ බුදුන් වහන්සේ සමග ලොකු ඝන දෙනුවක් තියෙනවා මොකද මේ බ්‍රහ්මයන්ගේ අසරණ බව සරණක් කියුවේ බුදු රජාණන් වහන්සේ බුදුන් වහන්සේගේ මූලිකත්වයෙන් තමයි ඒ බ්‍රහ්ම රාජවරු පවා සරණ සරණක් සොයාගෙන නිවන් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නේ දැන් අපේ මේ දැන් මේ මෑත වර්තමාන යුගයේ මේ පන්සලයි දේවාලයේ බොහොම ඝන දෙනුවේ මේ යුක්තවනේ බද්ධ වෙලා තිනවා දැන් අපි පන්සල ගියොත් මේ දේවාලය කියන දේ තිනවා හැබැයි අපි මේ දේවාල වලට ගියොත් මේ අපි සම්මයා දෘෂ්ටික අපි දන්න දෙවරු නෙමෙයි වැඩ ඉන්නේ එක එක වයිවාරන් දෙවරු කහපාට නිල් පාට රතු පාට 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 දෙවරු දඬු මුඩු ගුරු ඔසවාගෙන මේක වාගෙන පිසුල අරගෙන ඉතා භයංකාර පිනුම අපිට මේ බය වෙන විදියට ඒ කියාර දැක්කම ස්තුතිතේ ශ්‍රද්ධාවක් ඇති වෙන විදියට පැහැදීමක් ඇති වෙන රූපත් නෙමෙයි තියෙන්නේ ඉතා භයංකාර නිකම් යක්ෂයෝ වගේ අන්නේ වගේ රූප තමයි තියෙන්නේ ඉතින් අපි බලන්න සමන් දෙවියෝ දකිද්දිත් හිතේ පෑදීමක් ඇති වෙනවා දකිද්දිත් හිතේ ශ්‍රද්ධාවක් උපදිනවා නෙළුම් මලක් අතේ තියාගෙන සුදු ඇතෙක් පිටි සුදු ඇතා වහණය කරගෙන වැඩ ඉන්නේ සක්‍ර දෙවියන් දෙක අතකින් කරඬුවක් තියාගෙන ඉන්නේ මේ බ්‍රහ්ම රාජ්‍ය සලු දරාගෙන හරියට උපාසකවරු වගේ සලු සරු දරාගෙන උපාසකයෝ වගේ වැඩ ඉන්නේ ධ්‍යාන සුවේ විඳමින් අල්පේච්ඡ ජීවිතයක් ගත කරමින් නෙක්ඛම්ම සුවේ නෙක්ඛම්මෙන් නෙක්ඛම්ම සුවේ විඳමින් තමයි මේ මේ බ්‍රහ්ම රාජවරු දෙවරු වැඩ ඉන්නේ. ඔව් එතකොට අර මේ දැන් ඔය ආවි ආයුධ අරගෙන ඉන්න දෙවරු මිත්‍යා දෘෂ්ටික දෙවරු කියලාද කියන්නේ? ඔව් මිත්‍යා දෘෂ්ටික තමයි. නැත්තම් මේ අපේ බුදුදහමේ මෙහෙම ඉගැන්වීමක් නැහැනේ. දැන් මම මේ දෙවියන්ගේ නම් සඳහන් කරත් නැතත් පිනිසු දැන් මේ ටික කියද්දිම දන්න කවුද කියලා. හිතේ මැවෙන. එමයක් අපි අහලා නැහැනේ. අපි දැන් පොඩි කාලේ ඉඳන් බණකක්වත් අහලා දිනනවද? එහෙම දෙවරු අපි අහලා නැහැනේ. මේක Hindu. Hindu ආගමෙන් තමයි මේ පැවිතගෙන ආවේ. මේ දැන් අපේ මෙතන මෙතන ගැටලුව වුණේ මොකක්ද දන්නවද? අපේ සිංහල රජදරු පන්සල්ට යන බුද්ධ වන්දනාව කරන්න ලෞතර බුදුරයනාසේ වන්දනා කරන්න අපේ රජදරු යන රජදරු යද්දි ඒ විසව මාලිගාවටලා ඉන්න මාලිගාවටලා ඉන්න පන්සල්ට වඳිනේ නැහැ මොකද අපේ මල්ල රජදරුව Hindu විසවරු තමයි විවාහ කරගත්තේ විසවරු වඳින්නේ බෑනේ ඒගොල්ලෝ වෙනත් ආගමන්නේ ඒ වේගම වෙනත් ආගම නිසා මාලිගාවටලා ඉන්න මාලිගාවට එද්දි ඊට පස්සේ රත්තුමා කල්පනා කරා මේක මේක මේ මේ පන්සලෙන් පන්සල්දම දේවාල ගෙනවන මේ දෙවරුට ගෙනවන හොඳයි. එතකොට විසවරුන්ට වඳින්න පුළුවන් කියලා මෑත ඒදා කාලේදී වුණා. ඒ ඒ සම්ප්‍රදාය තමයි අදට පැවතගෙන ඉන්නේ. ද අපේ ගැමුණු රත්තුමා පවා අර දැන් පෙරහැරවල අද පෙරහැරවල ප්‍රධාන මේ මහා පෙරහැරවල පිටිවසෙන් අනිවාර්යයෙන් මේ දේව දෙවියන්ගේ පිළිම දේවාල ගෙනියනවනේ. ඒ දේවාල ගෙනියද්දිත් මේ දෙවියන්ට අදාළ එක එක දෙවරුන්ට අදාළ දේවාල පෙරහැරවල ගෙනියන ඒ පෙරේලාගෙන ඇදී අපේ ගැමුණු රත්තුමා ඒක නැවතුනේ නැහැ. අර මොකද ගැමුණු රත්තුමා තිබ්බ අනුකම්පාවට එලා රත්තුමා කාලේ මේක වැදගෙන ආවේ ඒ ගැමුණු රත්තුමා ඒක අයින් කරේ නැහැ. නැත්නම් ගැමුණු රත්තුමා තිබ්බ අයින් කරන්න. අයින් කරේ නැහැ. ඉතින් මිනිස්සුත් වන්දනාමාන කරන්න එපැයි. ඒක වෙනම ගෙනිච්ච නම් හොඳ අපේ පන්සලත් එක ගණ දෙනවා මට නම් තේරෙන්නේ නැහැ මේ මොකද තියෙන්නේ කියලා. දැන් මිනිස්සු
එකක මේ දේව එහෙම එක එක මතවලින් මේ පූජවට්ටි අරගෙන පූජවට්ටි අරගෙන දෙවියන්ට කන්න කියලා පූජවට්ටි අරගෙන දැන් අපි අහලා නැහැ එම මේ දෙවියන්ට එම පූජවට්ටි ඕනේ බවක් නැ අපිට මන්නම් අහලා නැන්නේ මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ තුරුණා සරණ ගිහිලා පන්සිල් රකින්නවනම් කරන පින් දෙවියන්ට අනුමෝදන් කරනවනම් ඒ පින් අනුමෝදන් කරනවනම් ඒ දෙවරු බොහොම සතුට සිතින් පින් අනුමෝදන් වෙනවා මේ නැත්තම් දෙවියන් පූජවට්ටි අරගෙන පන්දාකොළ සල්ලි අරගෙන ඒව කරන්න ඕනේ දෙවියන් කැමති නැහැ සමහර දැන් දෙවිවරුන්ට කියලා ලොකු බිලි පූජාවල් එහෙමත් කරනව නේද මොකද ඔබගේ අදහස ඒකෙන් ඒ අදහස නම් ඒ බුදුන්වහන්සේ කාලෙදම නිගණ්ඨයන්ගේ තිබ්බ මතයක් ඔය බිලි පූජාව මෙහෙම මෙහෙම අපේ මිහිඳු මහ රහතන් වහන්සේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ වඩින්නත් පෙරව තිබ්බන මිත්‍ය දුස්ති ලංකා ගස් ගල් වල වැඳ වැඳ හිටියන සරණ මේ හැම දීම ඉන්නේ මිනිසුන් අසරණ කමට සරණක් සොයාගෙන විමුක්තියක් හොයාගෙන මෙතන විමුක්තිය තියෙනවා කියලා එක එක මාර්ගාංග දෙකක් තියෙන බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු මේ මාර්ගාංග දෙකේ ගමන් කරන්න එපා කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා කාමසුඛල්ලිකාණු යෝගී අත්තකිලමතාණු යෝගී මේ ගමන් මේ මාර්ග දෙකේ ගමන් කරන්න එපා නැත්නම් මේ ಭಾರತයේ මේ ගමන් මේ මාර්ග ගමන් දෙකේ විමුක්තියක් ලැබේ කියලා මිනිසුන් ගියා කාමසුඛල්ලිකාණු යෝගී කියන්නේ අධික ලෙස පස්කම් විඳීම ඒ කියන්නේ පංචකාමයේ විඳීම සතුට සැප විඳීම අධික ලෙස ඒ දේ කරන්න එපා කියලා බුදුන් වහන්සේ දේශනා කරා දෙවුනෝ අත්තකිලමතාණු යෝගී අධිකසේ දුක් විඳීම ඒ කාලේ ගන්නට ඔහෙම විමුක්තිය හොයාගෙන නිවන කියලා හොයාගෙන අවුවේ ඉඳලා තිනා වැස්සේ ඉඳලා තිනා ඇඳුම් නැතු ඉඳලා තිනා ඔය සුණක සීලය ගව සීලය කියලා ඔය සීල් දාතිත් ඒගොල්ල සමාදන් වුණානේ කියන්නේ බල්ලෝ වගේ සිරිනා ගවය වගේ සිරිනා ඒගොල්ල කන්නේ බොන්නේ නා ඔක්කොම ඒගොල්ලන්ගේ ඇක්ෂන් ටික බල්ලාගේ ගවයාගේ තමයි අනුගමනය කරන්නේ. මොකද ඒගොල්ලෝ විමුක්තිය. මේකෙන් මට මෙතන පාරක් මෙතන මා කිසියම් ඵලයක් නෙලා ගන්න පුළුවන් කියලා මතේ අනුව තමයි යන්නේ. බුදුරණා සේව ප්‍රතික්ෂේප කරන. මේ මාර්ගවල යන්න එපා කියලා බුදුරණා සේ දුක්ඛ නිරෝධ ගමනී පටිපදා ආර්ය සත්‍ය කියලා මේ දුක නැති කිරීමේ මාර්ගය ආර්ය ශ්‍රාංගේ මාර්ගය කියලා බුදුරණා සේ දේශනා කරනවා. ඒ තමයි එක තමයි මේ සම්මාදිට. සම්මාදිට කියන්නේ නිවර්දි දැක්ම. චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇතිවෙනා වූ ඥානය. දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. දුක දුකට හේතු, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය, ආර්ය ශ්‍රාංගික මාර්ගය. මේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇතිවෙනා වූ ඥානය තමයි සම්මා දිට්ඨිය කියන්නේ. ද කුසලද කුසල මූලද? කුසල කුසල මූල අකුසල මූල කියලා දිනවනේ. ලෝභ, දේශ, මෝහ. ඒ අකුසල මූල. කුසල මූල තමයි අලෝභ, අදේශ, මෝහ. මේ කුසලද කුසල මූලද අකුසලද අකුසල මූලද කුසලද කුසල විපාකද අකුසලද අකුසල විපාකද දැක ගන්න දැක දැන දැක ගන්නා ඥානෙ තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ මේ සම්මා දිට්ඨිය පිහිටන ඕන අපි ඔක්කොම මූලිකත්වයෙන්ම අපි පිහිටන ඕන සම්මා දිට්ඨිය මේ සම්මා දිට්ඨිය ඇතුළෙන් තමයි අපි මේ ධර්ම මාර්ගය දියුණු කරගෙන එන්න ඕනේ සීල සමාධි ප්‍රඥා වැඩි දියුණු කරගෙන භාවනාවන් වැඩමින් මාර්ගඵල අවබෝධ කරගැනීම නිවන් අවබෝධ කරගැනීමට සම්මා දිට්ඨිය අපි නිවර්දි දැක්මත් වල පිහිටන්න ඕනේ. දැන් මේ ධර්ම අවබෝධ කරගන්න කියන්නේ සම්මා දිට්ඨිය පිහිටනවා නම් මේ මිත්‍යා දෘෂ්ටි කියන දේ යට ඒ සුදුසු නැහැ. මොකද යාගේ පිරෙන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටි කියන්නේ. මිත්‍යා දෘෂ්ටි කියන්නේ ඒ තරම් මහත්ව පාපතර මහත් පාප කර්මයක්. පවක් මිත්‍යා දෘෂ්ටි කියන්නේ. බුදුරණන්සේ දේශනා කරන මේ නොකල් නොබි මරුණත් මිත්‍යා දෘෂ්ටිකර නම් වෙටෙන්න එපා කියලා. මිත්‍යා දෘෂ්ටිකර වෙටුණගෙන ද පංචානන්තරී පාප කර්ම දිනවනේ. පංචානන්තරී පාප කර්ම කරපු කෙනා අනිවාර්යයෙන්ම එයා සතර පාය උපදිනවා. එයා නිරයගින් ලෝක විනාශෙදී එයා බේරෙනවා. ඒ ලෝක විනාශෙයි මේ ලෝක විනාශෙන් බේරෙද්දී මිත්‍යා දෘෂ්ටි වෙටුණ කෙනා ඒ ලෝක විනාශෙලත් වෙනස්සක්ල වෙන තපාකට හරි මාරු වෙනවා. ඒ තරම් මහත්තු පවක් තමයි මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ වරදා වටාගෙන මෙයාගේ ජීවිත කාලෙම මෙයා වරදා වටාගෙන ඉන්නේ මරණය මත නිරේ අනිවාර්යෙන් ඉපදිනවා අපි හිතමුකෝ දැන් නිරේ ඉපදිලා මනුස්ස ලෝකයට ආව කියලා මනුස්ස ලෝකයට ආවත් මෙයා මන්දබුද්ධික ජීවිතයක් පවා ලබන්න මේ මිත්‍යා දෘෂ්ටික අර පාව බලපෑම් කරනවා ඒතරම් මහත්තු පාව තමයි මිත්‍යා දෘෂ්ටි කියන්නේ මනසින් එන කර්මය මනෝ කර්මයක් තමයි මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ වරදා වටා ගැනීම දස මේ දස වස්තුකම මිත්‍යා දෘෂ්ටිය පිළිබඳ කිව්වනේ දැන් මේ දේව සංකල්පය ගත්තොත් මේ මිනිසුන් බොහොම මේ මේක තදින් බැසගෙන තියෙන හිතේ මේ දෙවියන්ගේ අපිට පිට මේ පූජාපටි පූජා කරොත් මේ වගේ දේවල් ඉල්ලුවත් කරොත් පොල් ගැහුවොත් මේකෙන් මම යම්කිසි දෙයක් ලැබෙනවා කියලා ලොකු මතයක් තියෙනවා මේක තනිකර උදයන්වාසේගේ බුද්ධ දේශනාවනුව ගත්තොත්
තනිකරම් ප්‍රතික්ෂේප කරනවා උදයන්වහන්සේ. ඒ කියන්නේ මේ මිත්‍යා දෘෂ්ටි දේවෙන්ද இல்ல සම්ම්‍ය දෘෂ්ටි දේවෙන්ද இல்ல නෙමේ. කියන්නේ දෙවියන් ද අපි මිත්‍යා දෘෂ්ටි පිළිබඳව කතා කරානේ. ඔව්. ද අපි කිව්වනේ මිත්‍යා දෘෂ්ටි දේවරු මිත්‍යා දෘෂ්ටි දේවරු කියලා. ඔව්. දැන් මේව දේවරු හිටියා ගිහිමු. අපිට මොකද? අපිට වැඩක් නැහැනේ. උදයන්වහන්සේගේ සරණක් තීදී ලෞතුරා භාග්‍ය බුදුරයන්වහන්සේගේ සරණ දෙද්දී අනි සරණන් මොකද අපිට? දැන් ඒ දෙවියන්ගේ අසරණ බව සරණක් වෙයි අපි බුදුරයන්වහන්සේගෙන්. ඒ දෙවියොත් උදේ දැන් මේ බුදුදහම කියන්නේ දේව ඇදහිල්ලක් නෙමෙයි. අන්න ඒක කියන්නේ අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. බුදුදහම කියන්නේම දේව ඇදහිල්ලක් නෙමෙයි. දෙවියෝ ඇවිත් අපිට වඳින විදිය වැඩ පිළිවෙලක් තමයි උදේනාසේ දේශනා කරේ. ඒ සත්ත දේන් දෙක වතාවක් මාතලෙත් එක්ක කරත්තේ යද්දී මේ දිව්‍ය කරත්තේ යද්දී වඳිනවන් තුන් වතාව. ඔව්. මේ සිල්ලත් දුනත් මිනිස්සු ඉන්න මම නමස්කාර කරනවා මාතලී කියලා වඳින එක වතාවක්. ඒ දෙවියන් පව වඳින්නේ සිල්වත් දුනවත් මේ ಗುಣධර්ම පුරණ මිනිසුන්ට. දෙන්නාසේ දේශනා කරන පරිදි මේ දෙවියන් හරියට මේ නිවන් මඟ වඩන කෙනෙක්ට පින්දාම් කරන කෙනෙක්ට දෙවියන්ගේ හරියට උපකාරය ලැබෙනවා. ඒක අර පූජවට්ටේ ලැබෙන්න පුළුවන් සැනසීමක් එතන නැහැ. ඒක ಗುಣධර්මයත් එක්ක තමයි පෝෂණය වෙලා පරිපූර්ණ වෙලා එන්නේ. ඒක පූජවට්ටේ බලාපොරොත්තු වෙන මේ දෙවියෝ යන් මේ දෙවියෝ උදව් කරන්නේ දෙවියන් පින් අනුමෝදන් කරනවා නම් ඒ දෙවරු සතුනේ ඒ පින් අනුමෝදන් වෙනවා. දැන් මේ දෙවරු පව ගත්තා මේ මාරුපලලාපි දෙවරු ඉන්නේ. එසේ මෙසේ දෙවරුනේ මේ සෝවාන් සකදාගාමි අනාගාමි වෙච්ච ඒ කියන්නේ සෝවාන් වෙච්ච මේ අනාගාමි බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයන් සෝවාන් වෙච්ච දෙවරු තමයි ඉන්නේ. දීගණිකයි සක්කපඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙන්නේ මේ සූත්‍රය දේශනා කළ අවසන්දී සක්ක දෙවියන් ද සෝවාන් වෙනවා. සතරාරණ දෙවරු සෝවාන් වෙලා ඉන්නේ. විශ්වකර්ම දිවි පුත්‍රය ආදී මේ දිව්‍ය වරු මේ ප්‍රධාන දිව්‍ය දිව්‍ය භෝජනේ මේ දිව්‍ය භෝජනේ පෝෂණය පෝෂණය උන්නා වූ උත්තරීත උතුම් දෙවරු. මේ දෙවරුනේ මේ දේවාල ගහන්න ඕනේ මේ මේ ගඩොල් ගඩොල් කොටු ඒ ගඩොල් කැට දෙක තුනකට කොටු වෙන්න ඕනේ. ඒ දිව්‍ය විමාන පාවෙලා ඒ දිව්‍ය සැප මහත් වූ භෝග සම්පත් ඒකල අත් විඳිනවා අත් දකින්නවා. ඒ ඒ සැපේ විඳිනවා දිව්‍ය සැපේ විඳිනවා ඒ පිණේ පෙර කරපු පිණ. ඒ පිණෙන් තමයි හැමදේම බලපාන. මොකද පිණ කියන්නේ සැපයක්නේ. ඒ දෙවියන්න මේ පූජපට්ටේම ඕනේ නැහැ. අපේ මේ විහාරස්ථානවල ගත්තොත් ඇතම් විට මේ ගොඩක්ම අපි දැක්කොත් දකින්න මේ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු. සම්ම්‍ය දෘෂ්ටික දෙවිවරු නෑ. සුමන සමන් දේවීන්ටය. කියන්නේ කවුද? සෝවාන් වුණ ආර්යයන් වහන්සේ නම. උන්වහන්සේට ඇඳගිල පව පිරෙනවද? වැන්දා පින් රැස් වෙනවා. එතකොට සත්ක දේවීන්ටය. මේ වගේ පින්තූර ටික නැත්තම් පිළිම ටික අම්බන්න පුළුවන් කොයිතරම් වටිනවද? අඩුම ගානේ අපේ මේ අපේ උදයන්වහන්සේ ලෝතුරා භාග්‍ය සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙන උටෝ පිරිවරාගෙන හිටපු ඒ නිකලෙස් මුනිවරු ප්‍රඥාවෙන් අග්‍රේසර ධර්මයේ සේනාධිපති ධර්මයේ කිරිමව ප්‍රඥාවේ මුදුල් මල් කඩ උතුරීත වූ කෙනීරයා මලේ පාටින් බබලන ඒ උතුම් සැරියුත් මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සාරිපුත්ත මග්ගල්ලාන ආනන්ද නන්ද රවුල කශ්‍යප බකුල සීවලී ආදී මහරහත් උතුමන් වහන්සේලාගේ පින්තූරයක්වත් නැහැ නේ. අඩුම ගාන පිළිමයක්වත් අඹලා මිනිසුන්ව වන්දනා කරන්න වැඩ සැලසුවා නම් මොකද වෙන්නේ? මිනිස්සු බඳලා පින් රැස් කරගන්නවා. පින කියන්නේම සැපයක්. මෙලවත් පරලොවත් දෙලවත් සාර්ථක කර ගැනීම මෙලවෙන් මේ පරලොව සුගතිගාමී නිවන් සාක්ෂාත් කරගන්නවා නම් ඒනි බුද්ධා මූලිකත්තේ අපේ අනුබුදු මහකාශ මහරතන ආසයි. පින්තූරයක් ගන්නෑ දකින්න කෙනෙක්ට. දැන් මේ ධර්ම විසිරී පැවති ධර්ම විනය විසිරී පැවති ධර්ම විනය සංගායනා කරේ අපේ අනුබුදු මහකාශ මහරතන ආසයි. ෘෂිය ශ්‍රාවකයන් ආසයි. ඔය සංයුත්ත නිකායේ කස්සප සංයුත්තේ මේ චන්දුපම කියන සූත්‍රයේ උදයන්වහන්සේ දේශනා කරනවා මේ මේ හඳ හඳ උපමා කරගෙන කියන්නේ මේ උදයන්වහන්සේ දේශනා කරන්නේ හඳ උපමා කරගෙන උදයන්වහන්සේ දේශනා කරන මේ හඳ දවසින් දවස අලුත් වලාකුලෙන් ඈත්ලා ඉන්නේ කිසි බැඳීමක් නැහැ. මහානේ නී වගේ තමයි මගේ ශාසනේ ඉන්න මාපුත් මහා කාශ්‍යප. මහා කාශ්‍යපට කිසි බැඳීමක් නැහැ. දවසින් දවස අලුත් දවසින් දවස අලුත් වෙන මේ මහා කාශ්‍යප ඇසුරු කරන මහා කාශ්‍යප වගේ වෙන්න ආදර්ශයට ගන්න. නුඹලට වැරද්දක් සිදු වෙන්නේ නැහැ. මේ වැරදි දෙයක් සිදු වෙන්නේ නැහැ. නරක සිදු වෙන්නේ නැහැ. යහපතමයි යහපතටම හේතු වෙනවා කියලා බුදුරණස්ස දේශනා කරනවා. ඒ උත්තරීතු මාපුත් මාපුත් මගේ පුතා කියලා ආමන්ත්‍රණය කරන්නේ මේ ශ්‍රාවකයන් ආසයට. මාගේ මුකෙන් උපන් අනුජාත පුත්‍රයා කියලා අපේ සාරිපුත්ත මහතන් ආසයට අමතන්නේ. ඒ උතුම් වූ සරියුත් මහරතන එක්ක මේ රහතන් වහන්සේලා පින්තූරයක්ක පිළිමයක්ක නැන්නේ. මිනිසුන්ගේ දැන් මෙහෙම ධර්මයේ කියෝගෙන යද්දී මිනිසුන් හිතේ මැවෙනවන යම්කිසි රූපයක් ඒ පැවිලා මිනිසුන් තිබ්බන අනේ උන්වහන්සේලා වඳින්න තිබ්බන මෙහෙම පින් රැස් වෙනව නේද මේ නිකලෙස් මුනිවරුන්ට වැන්දම කියලා මිනිසුන්ට හිතෙද්දී පන්සල ගියොත් වඳින්නක් නැහැ. අර දෙවියන් රූප පරිගණන් තියෙන මොන නැත්ද අපි කොච්චර කිව්වත් ඒ දේව රූප පරිගණන් තියෙනවා වැඩි ඕනේ. අපි දැන් මේ කාශනාතන වහන්සේ ගැන කතා කරානේ. දැන් අපි ඒ උත්තරීතු උතු අපි
මේ අපේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාර බුද්ධාම ගෙනාවා ඌ ඒ පන්සල ඇති හැදිලා තින්නේ අපි මෙතන මේ බණාරි කතා කරන උන්නාසය නිසා උන්නාසයේ පිළිමයක්වත් ඇයි යමන්න බැරි පින්තූරයක්වත් තියනොත් මිනිසුන් වන්දනාමාන කරන් අර දිත්‍ය දුස්තික දේවරු ටික අයින් කරාන මොකද වෙන්නේ මේ මිනිසුත් එක්ක හරි මේ මිත්‍යා දෘෂ්ටිය කියන දේ හොඳට මේ හිසේ බැසගෙන ඉතින් ඉන්නේ. ඒතර එක එක මතවාද එක එක වරිදි වැටෙමින් වල ඉන්නවා. දැන් මේ බුදුදහම පවා ඒකට අල්ලගෙන තිනවා. පහන වේලාට වත් ඉන්න ඕනේ වේලා නිවෙන්න හොඳ නෑ. මේ පැත්තේ තියන්න හොඳයි. දිසාවක් අල්ලගෙන නිදේ ඉන්න පැත්තක් අල්ලගෙන ආරක්ෂා මුට්ටි එල්ලගෙන ඒ වගේ මේ එක එක මිත්‍යා දෘෂ්ටිය මතවාද මේ අර Facebook එකේ මේ post එකක් දාලා තිනවා එක්කෙනෙක් මේ ඒකෙන් මලගේ ඥාතීන්ට පින් දෙනකොට ඒගොල්ලන්ගේ නම හරියටම කියන්න ඕනේද කියලා. ඊට පස්සේ දැන් කොහොම හරි දැන් තරුණේ සමහරුව එක මේ විහිළුවට අරගෙන අන්තිමට එක්කෙනෙක් දාලා තිබ්බා කෙලින්ම මේ ඩෙන්ටි කාඩ් නම්බරේ ගහන්න කියලා. එතකොට හරියටම මේ පින් අනුමෝදන් වෙනවා කියලා. ඒ වගේ මේ මිනිස්සු මිත්‍යා දෘෂ්ටික අදහස් වල එල්බගෙන සිටිනවා ඉතින් නේද? ඔව් සර්. ගොඩක්ම මේ මිනිස්සු මලගේ ඥාතීන්ට පවා මේ දැන් මිනිස්සු පින්කමක් දානයක් මානයක් දුන්නත් අර මාර්ගඵල නිවන් අවබෝධයේ පිණසමට මේව හේතු වේවා කියලා ඒ චේතනාවෙන් නෙමෙයි පිනක් දාමක් කරන්නේ. අපේ දාත මැරලා ඉන්න ගෙදරට ඉද අන්නේ අවිසිස අපිට ඒකේ එතනින් ගන්න පුළුවන් ලොකු දෙයක් තියෙනවා. ඒ ගෙදර මනුස්සය මැරෙද්දී ඒ ගෙදර මිනිසුන්ට විශ්වාස නැහැ මගේ තාත්ත මැරිලා සුගතිගාමී වින් දැන් සුගතිය චතුමාරාධික දිව්‍ය සැප විඳිනවා ඇති කියලා විශ්වාසයක් නැහැ. ඒ මොකද ඒ මේ මනුස්ස ලෝකෙදි කළ දෙයින් පව්කම් නිසා. ඒක නේම කරන්නේ. දැන් හරියට පින් දාමු කරපු වෙලට අඩුම ගානේ මේ පින් අනුමෝදනාවක්වත් කරන එක හොඳයි. කරන්නම ඕනේ කියලා අර සිතේ බැස ගන්නෑ. ඇයි මොකද මේ මනුස්සය ජීවිත කාලේ ඉන්න පින් දාමු කරා. ඒ නිසා මේ මිනිසුන් ගෙදරට මේ චේතනා සකස් වෙනවා. මගේ තාත්ත දැන් මේ ලෝකෙ ඇති හොඳ තැනක දැන් ඇති මනුස්ස එක මනුස්ස ලෝකේ හැරි ඇති අපේ තාත්ත හිටපු කාලේ පින් දාමු කරා. ඒ නිසා කමක් නැහැ කියලා. මේ මිනිසුන්ට අවිශ්වාසය නිසාමයි අය පින් දාමු කරන්න යන්නේ කරන්න එපා කියලා නෙමෙයි පින් දාමු කළා අනුමෝදන් වෙන එක හොඳයි. කොහොමදින්ද අද 100ට 100 රුණාම මනරට කුණු මුකුණ ප්‍රේතයෝ තමයි වෙන්නේ. මොකද මේ ලෝභය බසගෙන මිත්‍යා දෘෂ්ටි මතම ඉන්න නිසා. මිත්‍යා දෘෂ්ටි කියන මුළු ලෝකෙම දැන් පැතිරීගෙන යනවා. එක එක මතවල එක එක මැවුම් වාදවල එක එක වෛවාරණ දේවල් මවාගෙන එකේ දැන් අර කොරෝනා කාලේ කොරෝනා අධිපති දෙවියෙක් මොකද එකක් කියනවා ගව මූත්‍ර බොනවා සතුන්ට වඳිනවා. ඔය Hindu, ඒ කියන්නේ Hindu කියන්නේ අපි යාගුණ චෝදනා කරන්නේ මේ ඉන්දියාවෙන් තමයි මේ දේ ලොකුවරෙන් බැසගෙන තිබ්බේ. දැන් ආස බුදු වෙනක් කල. මන්න කියන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් තනි කරමු දුරු වෙන්න. ඔබට මේ ජීවිතෙත් ඔබ පිරියනවා. මේ ජීවිතෙ පිරියනවා කියන්නේ පරලෝක ජීවිතේ කොහොමත් පිරියනවා. ඒ නිසා මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න කෙනෙක්ට මේ ධර්මය අවබෝධ කරගන්න ඉන්න කෙනෙක්ට මේ මිත්‍යා දෘෂ්ටිය නම් ගැලපෙන්නේ නැහැ. මොකද ඒ තරම් පවක් නිසා. මිත්‍යා දෘෂ්ටි කියන්නේම ඒ තරමටම මරණින් මතු නිරයගින් අනන්ත දුක්ඛින් ඉන්නව තියෙන මහතෝ පවක් නිසා මිත්‍යා දෘෂ්ටියද ඒක අපි මෙච්චර කියන්නේ මේකට වැටෙන්න එපා සම්මිය දෘෂ්ටික වෙන්න. ඒ කියන්නේ සම්මිය දෘෂ්ටික කියන්නේ සම්මා දිට්ඨිය පීඩන්න. මේ වරදි දැක්මත් තුල පීඩන්න. ඉතින් ඔබ නිවැරදි දැක්ක තුල පීඩනවා නම් ඔබ ඉතුරු මාර්ගාංග 8 පරිපූර්ණ වෙලා ඔබට මේ ජීවිතේම සම්මා සම්බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා සැනසීවදලා උතුම්ම නිර්වාණයෙන් සැනසෙන්න පුළුවන්. ඔව් කෙටියෙන් කියනවා නම් මේ දේ කියන්නේ දේව සංකල්ප පස්ස යන කියන දේව රූප පස්ස යනවා දෙවියන්ට නොකුත් පූජාවල් කරනවා ඒ වගේ අයට මොකක්ද අන්තිමට අවසාන වශයෙන් කෙටියෙන් කියන්නේ දැන් තියෙන මිත්‍යා දෙයෙන් තනිකර දුරු වෙන්න ඔය බොරු වැරදි වැටහිමක් ඔබ දැන් මිත්‍යර කල කොයි දෙයක් කළා හම්ුණාද යම් කිසි සුවයක් හම්ුණාද හිතපු දෙය වුණාද එන්න ප්‍රශ්නේ වැඩි වෙනකමයි යුනි එන්න හිතේ බැසගෙන හිතේ මුල්ම බැසගෙන හිතේ බියක් සකස් වෙලා ඒ කියන්නේ මේ ජීවිතෙම ඔබ දැන් ඔබ මේ ඔබ හිතපු දේ ලැබුණා ලැබුණේ නැහැ ඒ නිසා දැන් ඔය මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවෙන්න කියන සම්මයා දෘෂ්ටියකට පිහිටින්න දැන් අන්ත දේශනා කරපු ධර්මයේ කියවල බලන්න මොකද්ද මේ ධර්මයේ කියලා එතකොට ඔබට වැටෙන්න පුළුවන් මොකද්ද මේ ධර්මයටයි සම්ඩිට්ටිකයි කියන්නේ මේ ධර්මයේ සවාකාතයයි මේ දම්ගුණ 6 මනවින් අවබෝධ වෙලා මේ බුදුරණාහි කියන්නේ කවුද කියලා දැනගෙන හිතේ ශ්‍රද්ධාවක් ඇති වෙලා මුලින්ම ශ්‍රද්ධාව හදාගන්න. ශ්‍රද්ධා හදාගත්තොත් ඔබට ඉතුරු මඟ වියදම්. ඒ කියන්නේ මාර්ග ඒ කියන්නේ මේ බුද්ධ ශාසනේ මාර්ගඵල නිවන අවබෝධ කරගන්න යව ගමනේ මඟ වියදම් ටික දරන්නේ ශ්‍රද්ධාවයි. දැන් ධර්මයේ නැමති වෘක්ෂයේ පුණ්‍ය බීජය. ඒ කියන්නේ මුල්ම බීජය තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව හිතේ මුල්ම බැසගත්තා නම් ඔබට මෙහෙම වෙන්නේ නැහැ. මේ මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවිලා සම්මා දිට්ඨිය පිහිටලා නිරි දැක්මත් තුළ පිහිටලා ඒ බුදුරණාහිසේට බුදුරණාහිස දේශනා කරපු ධර්මයේ තමා වටා ගන්නවා නම් තමා මන අවබෝධයෙන් දැනගන්නවා නම්
ඔබේ මෙලෝ ජීවිතය පරලෝ ජීවිතයටත් යහපත වෙනස හේතු වෙනවා. සුපුරුදු පරිදි අදත් අපි වැඩසටහනේ අවසානයට ආවිත් ඉන්නේ. අසංග ඇත්තටම මට ඔබගෙන් සතුටුයි මොකද මේ ඔබේ වයසින් අනිත් තරුණුත් එක්ක බැලුවම මේ ඔබ යන මේ ධර්ම මාර්ගයේ ඉතාමත් ආදර්ශමත් කොහොමද ඔබ මේ ධර්මයේ දැනුම ලබා ගන්න කියලා අපේ මේ බලන් ඉන්න අයට දැනගන්න කියන්නකො පොඩ්ඩක්. මුනිම මම අපේ අයියා මතක් කරන්න ඕනේ. අපේ අයියා තමයි මේ මුනිම අපිට මට අයියා වීඩියෝ බලනවා අර බන වීඩියෝ පොඩි පොඩි වීඩියෝ ලොකු ඒවත් නෙමෙයි ඔඩියෝ බලද්දි ඊට පස්සේ තමයි අයියා මට කියලා දුන්නේ කියන්නේ අපේ අයියා තමයි මට පෙන්නුවේ පෙන්නද්දි මම අපේ අයියාගේ නම මොකද්ද අපේ අයියාගේ නම තක්ෂණ බුද්ධික පීරිස හා දැන් වයස කීයක්ද අයියට අයියට 20යි හා අයියා දැන් රැකියාවක් කරන්න ඉන්නේ එයා රට යන්න යාගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා තේව සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මොකද අයියාගෙන් තමයි මෙච්චර දේ මම දැනගත්තේ ඊට පස්සේ අයියාගෙන් දැනගෙන මම බනහන්න පටන් ගත්තා අපේ කිරුලපන ධම්මවිජය කියන ලොකු ස්වාමීන් වහන්සේගේ කෝරළයාගම සානතිස්ස ස්වාමීන් වහන්සේගේ රාජගිරිය අරියඥාන ස්වාමීන් වහන්සේ ආදී මේ කල්යාණ මිත්‍ර උත්තරීත උතුම් මේ අපේ දැන් මේ බුද්ධ ශාසනය යම්කිසි දෙයක් වෙද්දී ඒ දෙයට මැදිහත් සිටින් කතා බහ කරලා යම්කිසි චෝදනා වෙද්දී ඒ වෙනුවෙන් කතා කරන එඩිතරව කතා කරන ඒ උතුම් ස්වාමීන් වහන්සේලා ඒ ස්වාමීන් වහන්සේලා තමයි මේ අපේ දැන් මෛත යෝගේ බිහි වෙලා තින්නේ ඒ අපේ කල්යන අපේ පිංගල් ස්වාමීන් වහන්සේලා මම මතක් කරන්නේ නම් වශයෙන් අපේ කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ ගලිගමේ ඥානදීප ස්වාමීන් වහන්සේ කෝරළගම සානතිස්ස ස්වාමීන් වහන්සේ තව සෝමහන්දුරෝ මේවා අපේ අතීතයේ හිටපු මතක් කරන්න ඕනේ දේව සංකල්පයේ විරුද්ධවම කතා කරා උන්නාසේව සෝමහන්දුරෝ සෝ ගංගොඩවිල සෝමහන්දුරෝ නාවියන අරිය ධම්ම ස්වාමීන් වහන්සේ රේණුකාණි චන්ද්‍රිමල නාහිමි විපාණන් වහන්සේ ආදී මේ ස්වාමීන් වහන්සලාෙන් තමයි අපි මෙච්චර ධර්මය දැනගත්තේ මොකද උන්නාසේ ඊළඟ උන්නාසේලා ඊළඟ පරම්පරාවට දායාද කරමු නිසා අපේ ප්‍රගතියම වන්නේ මේ ධර්මයේ විකෘති කළ විනාශ කරන්න නෙමෙයි ඊළඟ පරම්පරාවට දායාද කරන්න පොත්පත්ත් කියවලා තමයි මේ මෙච්චර දැනුමක් ලබා ගත්තේ අපිට ඉතාමත්ම ස්තුතියි මෙම වැඩසටහනට සහභාගී වුණාට ඒ වගේම අපි හිතනවා මේ බලන් ඉන්න ජනතාවට අපේ මේ මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා දැන් මේ අසංග කියන්නේ නව යෝන් වේ පෙළෙන තරුණේ ඉතින් තරුණේකට පුළුවන් නම් එහෙම මේ ධර්මය අවබෝධ කරගන්න ඇයි අපිට බැරි මේ මිත්‍යා දෘෂ්ටියෙන් ඈත් වෙලා තෙරුවන් සරණ යන්න කියන එක මම මතක් කර සිටින්නේ ඔබට එසේනම් අපි තවත් දවසක මේ වගේ වැඩසටහනකින් හමු වෙමු අසංග තෙරුවන් සරණයි ඔබටත් අපේ ප්‍රේක්ෂක ජනතාවට